ගෙවිගි කාලය තුළ විවස්ථාවට එරෙහිව සිදුවන කුමන්ත්‍රණය වෙන වචනයක් උනන් දාගන්න පුළුවන් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් යහපාලන කාලය තුළ සිද්ධ වුණා ඊට එරෙහිව හිටගත් නීතිඥවරු කණ්ඩායමක් ඔබත් එහි හිටියා දැන් ඔබේ නීතිඥ සංවිධාන එකමුතුව සැහන කාර්යභාරයක් කෙරුවා ජනමාධ්‍ය ඉදිරි කතා කෙරුවා මෙදිහත් වීම කෙරුවා මනෝහර ආර්ද සිල්වා ජනාධිපති නීතිඥ ඔහු දක්වා වන ජේෂ්ඨ ක්‍රියාකාරී නීතිඥවරු වැඩ කෙරුවා හැබැයි දැන් බැලු බැල්මටම කෙනෙකුට එක පාර්ට්ම දැනෙන දේ තමයි ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු ප්‍රධාන ප්‍රමුණ පාලනය කරන්නේ මෙහෙවන්නේ වෘත්තීය වශයෙන් හසුරුවන්නේ ජනාධිපති නීතිඥ අලි සබ්රි කියලා. මේ අපහාසයක්වත් අගෞරවයක්වත් නෙමෙයි බැලු බැල්මටම කෙනෙකුට පේන දේ. එතකොටම නැගෙන චෝදනාව දැනට ජනමාධ්‍ය තුල සහ ජනප්‍රිය ජනමාධ්‍ය තුල සමහර ප්‍රවෘත්තිවල සහ සමාජ මාධ්‍ය තුල කියවෙන කතාව තමයි අලි සබ්රි කියන නීතිඥවරයා ලංකාවේ මුස්ලිම් ව්‍යාප්තවාදයට ඉස්ලාම් අන්තවාදයට යම් උපක්‍රමශීලී ප්‍රවේශයක් ගනිමින් ඉන්නවාද ජනාධිපතිවරයාගේ මට්ටමින් වගේ කතාවක් චෝදනාවක් තිබෙනවා. මේ සියල්ලම ඔබට සැලකිල්ලට අරගෙන ඔබේ කියවීම මොකක්ද කියලා මම අහන්නේ. දැන් ඔතෙන්දී ජාපා මම හිතන්නේ මේ මට චෝදනාවක් එල්ලුණා. මොකද මමත් ඔය අල් ජසීරා රූපවාහිනී කියපු එක ප්‍රකාශය සම්බන්ධයෙන් මගේ විරෝධය ප්‍රකාශ කරා පුද්ගලිකව. ඒ අවස්ථාවවලදී දැන් මේ හරිම අපූරු දෙයක් තියෙනවා මේ සමාජයේ. ඒ අපූරු දෙය තමයි යම්කිසි පුද්ගලයෙක් සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරොත් ඔහුට ලේබල්යක් කලවනවා ජාතිවාදියා කියලා. ඔහු ජාතිවාදියා. ඔබ සිංහල ගැන කතා කරොත් මේ රටේ ඒ දේවල් ගැන කතා කරොත් ඔබ ජාතිවාදියෙක් කියලා ටික දවසින් ජාතිවාදී මාධ්‍යවේදියෙක් කියන ලේබලේ ඔබට ඇලවෙනවා. දැන් මටත් ඔය ලේබලේ ඇලවන්න සමහර උත්සාහ කරනවා මම ජාතිවාදියෙක් කියලා. හැබැයි යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ මුස්ලිම් ජාතිය ගැන හෝ දෙමළ පුද්ගලයෙක් තමන්ගේ දෙමළ ජාතිය ගැන හා කතා කරොත් ඔහු කතා කරන්නේ කමියුනිටි රයිට් කියලා. ඒ කියන්නේ ඔහුගේ ප්‍රජා වෙනුවෙන් කතා කරන එක හරිම අපූරු දෙයක්. දැන් මම දැක්ක ජනාධිපති දින අලි සබ්රි මහත්මයා ප්‍රකාශයක් කරනවා යම් මේ වැනි YouTube channel එකක සාකච්ඡාවකදී ඔහු තමන්ගේ කමියුනිටි රයිට් වෙනුවෙන් කතා කරනවා කියලා. ඔහු මෙතන ඉන්නවා. නමුත් ඔහු ශ්‍රී ලාංකික මුස්ලිම්වරයෙක් විදිහට ඉන්නවා කමියුනිටි රයිට් වෙනුවෙන් කතා කරනවා කියලා. අපි මේක ඇයි දෙවිදියකට බලන්නේ? දැන් මම කවුරුත් අභියෝග කරන්නෙත් නෑ සාමාන්‍ය කවුරුත් එකට අභියෝග කරන්නේ නෑ. හැබැයි මනෝජ් ගමගේ ඇවිල්ලා කිව්වොත් මේ රටට අවශ්‍ය එක නීතියක් දැන් ඔබ අපේ Facebook ගිණුමට ගිහිල්ලා බැලුවොත් අපේ සංවිධානයේ අපේ පරමාර්ථය තමයි එක රටක් එක නීතියක්. දැන් එක රටක් එක නීතියක් වෙනුවෙන් කතා කරන මනෝජ් ගමගේ ජාතිවාදීෙක් වෙන්නේ කොහොමද එහෙමනම්? දැන් ජාතිවාදීෙක් වෙන්න ඕනේ එහෙමනම් එක රටක් එක නීතියක් නැතුව එක එක කමියුනිටි වලට වෙන වෙන දේවල් ඉල්ලන පුද්ගලයන් ජාතිවාදී වෙන්න ඕන. හැබැයි දැන් ජාතිවාදී වෙලා තියෙන එක රටක් එක නීතියක් ඉල්ලන අපි වගේ පුද්ගලයන් තමයි. දැන් හැබැයි මම අලි සබ්රි මහත්මයා ජාතිවාදීෙක් කියලා කියන්නේත් නැහැ. මොකද හේතුව චාපා මගේ කියවීම වෙනස් මෙතනදී. දැන් ප්‍රභාකරන්ට ඔබ දන්නවා ආයුධ වලින් ගන්න බැරි වෙච්ච දේ සුමන්දිරන් නීතිඥවරයෙක් විදියට දක්ෂ ආකාරයෙන් ඔහු යම්කිසි ආකාරයේ මේ ආණ්ඩුක ව්‍යවස්ථාවට වගන්ති ඇතුළත් කළා දන්න උත්සාහ කරා. එතකොට දැන් අලි සබ්රි මහත්මයා තමන්ගේ කමියුනිටි එකේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න ඔහුටම ආවේනික ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. එතනදී මට ඔහු ජාතිවාදියෙක් ලෙස හඳුන්වන්න මම කැමති නැහැ. මොකද හේතුව දැන් මේ සිංහල මන්ත්‍රීවරු ඇමතිවරු තමන්ගේ ජාතිය පැත්තකට වීසි කළ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනකොට ඒකට වැරදි. මුස්ලිම් ජාතිය වෙනුවෙන් කතා කරන මුස්ලිම් ජාතිකයවත් දෙමළ ජාතිය වෙනුවෙන් කතා කරන දෙමළ ජාතිකයවත් නෙමෙයි මගේ මතය හැටුනේ. ඒකට වැරදි. අර සුළු ජාතීන් වෙනුවෙන් එල්ලලා තමන්ගේ මතය ගෙනියන පුද්ගලව තමයි වැරදි. මෙතනදී මා දකින එකම දේ තමයි දැන් අලි සබ්රි මහත්මයා කියන්නේ මේ 69 ලක්ෂයෙන් අපේ 69 ලක්ෂෙන් එක පුද්ගලෙක්. දැන් අපි යම් කාර්යභාරයක් කරා. හැබැයි මම යම් කාර්යභාරයක් කරා කියලා මට අයිතියක් නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කියන්න ඔබතුමා මං කියන විදිහට වැඩ කරන්න කියලා. එතකොට මං හිතනවා අලි සබ්රි මහත්මයාට හෝ මට හෝ අපි කාටවත් එහෙම අයිතියක් නැහැ. යම්කිසි කෙනෙක් ඔබ කියන ආකාරයෙන් එතෙන්ට ලං වෙලා තමන්ගේ පුද්ගලිකව කරපු උදව් උපකාර මාර්ගයෙන් තමන්ගේ වෙනත් අරමුණු ඉටු කරගන්න උත්සාහ ගන්නවා නම් මම ඒකයි කිව්වේ එතෙන්දී ඔහු ඉන්නේ කුමන පිළේද කියන දේ මම බලන්නේ. මොකද අපේ පොදු අරමුණක් තියෙනවා. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති කරන්න පළවෙනිම හේතුව තමයි මුස්ලිම් අන්තවාදයට එරෙහිව පෙළගැසීම. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ මතුවෙච්ච ජනතාවාදී රැල්ල. දැන් මෙතනදී අපි හකීම් කියන දේ රිෂාඩ් බදූන්දීන් කියන දේ හැබැයි අලි සබ්රි මහත්මයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම එතුමාට ගොඩක් ගරු කර පුද්ගලෙක්. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ දැන් මමත් අත්‍තර වික්ෂිප්ත වුණා ඔය මුස්ලිම් වරුන්ගේ ඔය ආදාහන ප්‍රශ්නේ ආවම. මොකද හේතුව මේක ගෙනාවේ හකීම්නේ. හකීම් තමයි මේ නැති ප්‍රශ්නයක් ඇදලා ගෙනාවේ.
දැන් හකීම් මේ ප්‍රශ්නේ ගෙනාවම ඒක ඉස්සරහට ඇදගෙන යන්න අලි සබ්රි මහත්මයා ආපු එක ගැන මම ඇත්තටම පුදුම වුණා චාපා. මොකද මම අලි සබ්රි මහත්මයාගේ එහෙම දෙයක් බලාපොරොත්තු නැහැ. ඒ කම්පාවට කාරණයක්. කම්පාවට කාරණයක්. අතර හේතුව දැන් එතුමාත් සමහරක් කාලවලට මේ දැන් මම එතුමා විවේචනය කරා මං ගැන යම ආකමැත්තකින් ඇති. හැබැයි මගේ Facebook ගිනීමේ මීට යටට අවුරුදු ගණනාවක් පල්ලෙහාට ගිහිල්ලා බැලුවොත් මම හිටියේ එතුමා වර්ණනා කරපු ගොඩේ. ශ්‍රී ලාංකික මුස්ලිම්වරයෙක් ලෙස වර්ණනා කර ගොඩි. එතෙන්දී මගේ අරමුණ උනේ මම අලි සබ්රි මහත්මයා වැනි මුස්ලිම් ඔය කියන මධ්‍යස්ථයි කියන මතධාරින්ගෙන් බලාපොරොත්තු වෙන චාපා හකීම්ගේ රිෂාඩ්ගේ තියෙන ස්ථාවරෙන් එහාට ගියපු ස්ථාවරයක්. රට වෙනුවෙන් කියලා කියන්නේ එතනදී තමන්ගේ කමියුනිටි එක වෙනුවෙන් නෙමෙයි. කමියුනිටි එකේ අවශ්‍යතාවය රැක ගන්න වැඩ කරන්න එහෙමනම් හකීම් ඉන්නේ තේතන. රිෂාඩ් බදියුදින් ඉන්නේ කමියුනිටි එකෙන් වැඩ කරන දැන්. ඔබ කියන්නේ එක රටක් එක නීතියක්. ඔව්. එතකොට මේ තැන නෙමෙයි අපි අලි සබ්රි මහත්මයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. මම දන්නවා මගේම ජාතිහිතයිෂිය හැමෝම බලාපොරොත්තු වෙන්නේ සබ්රි මහත්මයාගෙන් හකීම්ගෙන් රිෂාඩ්ගෙන් අපි නොදකින දෙයක්. දැන් අපි දැක්කා ඔය මුස්ලිම් ජනතාවගේ ආදාහන ප්‍රශ්න ආවම ඇතැම් මුස්ලිම් ජාතිකයෝ Facebook live ඇවිල්ලා දාලා තිබ්බා අනේ අපිට ප්‍රශ්නයක් නැහැ මේක හැමෝම ගැන හිතලා කරන දෙයක් නං ඒක ඒ විදිහට රජයට කරන්න දෙන්නේ කියලා. අන්න මධ්‍යස්ථකම කියන්නේ අන්න ඒකට. මම දකින මධ්‍යස්ථකම මේක. දැන් අලි සබ්රි මහත්මයාගේ කාර්යයට විරුද්ධව මම කතා කිරීමට හේතුව තමයි දැන් ඔහු එතන ප්‍රශ්න කරන්නේ කාගේ තීරණයද? ඔබේ තීරණයද මගේ තීරණයද? නෑ. ඔහු එතන ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරනවා නම් ඇති කරන්නේ ජනාධිපතිවරයාගේ තීරණය. ජනාධිපතිවරයා ආගමැතිවරයා යම් තීරණයක් ගත්තා. ඔහු සහ මේ කොවිඩ් කමිටුව ඒ තීරණයක් ගත්තම උපදෙස් මත ඒ ඔවුන්ගේ උපදෙස් මත මොකද ඔවුන්නේ මේ රටේ ප්‍රධානී. එතකොට ජනාධිපතිවරයා සහ ආගමැතිවරයා ප්‍රමුඛ මේ සියල්ල එකතු වෙලා නෑ අපි මෙන්න මේ තීරණය ගන්නවා රටේ එක එක නාඩ එක එක නීති නෑ ඒක කිව්වා ආගමැතිතුමා. මම දැක්ක ජාතිය අමතන අවස්ථාවේදී ඇවිල්ලා කිව්වා එක එක ජාතීන්ට එක එක නීති නෑ මේ රටේ එක නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඒ නීති අනුව මේ සියල්ල සිද්ධ වෙනවා කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආගමැතිතුමා හිටපු ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා. එතකොට මෙහෙම කියලා තියෙද්දි මේකට විරුද්ධව මතයක් ප්‍රකාශ කරනවා නම් මේ පිළේම පුද්ගලයෙක් ඒකේ යම්කිසි ආකාරයක ඉතා හොඳ තත්ත්වයක් නෙමෙයි ජාපා. මොකද හේතුව දැන් ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බලාපොරොත්තු වෙන ජාතික ලැයිස්තුවෙත් ඉන්නවා. ඉතින් එවැනි තත්ත්වයකදී අපිට එවැනි බලාපොරොත්තුවක් නැහැ ඔහුගෙන්. හකීම් කියන දේ ඉස්සරහටගෙන යන බලාපොරොත්තුවක් නැහැ අලි සබ්රි මහත්මයාගේ. මොකද එතුමාව අපි දකින්නේ සිංහල ජනතාවට ආදරය කරන කෙනෙක් විදිහින් අපි දැක්කේ. එතකොට සිංහල ජනතාවට මෙවැනි පුද්ගලයෙක් ගැන වැරදි අදහසක් ඇති වුණොත් ඒක හරි භයානක තත්ත්වයක් චාපා. මේක තේරුම් ගන්න ඕනේ. මොකද මේ ජාතිවාදී කියන දේ පෝෂණය වෙන්නේ අන්න එවැනි හේතු නිසා. දැන් මම විශ්වාස කරනවා නම් මුස්ලිම් ජන සමාජයේ මධ්‍යස්ථය කියන පුද්ගලයෝ ටිකක් ඔහුත් යනවා නම් හකීම්ගේ රිෂාඩ් බදියුදීන්ගේ ස්ථාවරයට මම කාවදින් ඉස්සරහට විශ්වාස කරන්නේ? මම කොහොමදින් ඉස්සරහට මධ්‍යස්ථයි කියලා මුස්ලිම්වරයෙක් විශ්වාස කරන්නේ? ඒක නිසා මම හිතන්නේ එතුමාලට මෙතනදී බරපතල වගකීමක් තියෙනවා. මොකද එතුමාලා විශ්වාස කරපු පුද්ගල පිරිසක් ඉන්නවා. එතනදී Taman Facebook කරා වේවා යම් මතවාදයක් පතුරද්දී ඒක අර අන්තවාදී මතවාදයට සමගාමීව ගෙනියන්න අයිතියක් මම හිතන්නේ ඔවුන්ට නැහැ. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට උදව් කරපු පිළේ 99.9%ක් ගත්තොත් 0.1%ක් විතර ඇති නොදන්න අපි පිරිසක්. හැබැයි මේ genuinely මේකට උදව් කරපු පිරිස ගත්තොත් ඔවුන්ගේ මතය උනේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇවිල්ලා ඔය කියන මුස්ලිම් ශරියා නීති ඔය කියන තේසවලාමේ නීති එතකොට කැන්ඩියෙල්ලෝ නුවරට බලපාන මේ සියල්ල නීති අහෝසි කළා මේ රටේ හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තු වුණා. එතකොට හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක කරනකොට ජාපා එක එක්කෙනාට තමන්ගේ කමියුනිටි එකට මේ දේවල් දෙන්න කියලා ඉල්ලන අයිතියක් නැහැ.